Hi gentlemen, welcome to Tellers Academy. ප්‍රශ්න කීපයක් අහලා තිනවා. වැඩිපුරම මේ ප්‍රශ්න අහලා තිනේ මේ ස්ප්ලිට් සම්බන්ධව මේ ස්ප්ලිට් එකෙන් පස්සේ ප්‍රයිස් කීයක් යයිද? ස්ප්ලිට් එකට කලින් විකුණන්නද? ස්ප්ලිට් එකෙන් පස්සේ විකුණන්නද? මෙහෙම ඊමේල් 300ක් 400ක් විතර ඇවිල්ලා තියෙනවා. මැසෙන්ජර් එකෙන් Tellers Academy මැසෙන්ජර් එකෙන් උතලනු tellersacademy@gmail.com එකිනු ඇවිල්ලා තියෙනවා. දැන් මේවට උත්තර එකින් එක දෙන්න ගියාම මේක හිතා ගන්න බැරි අමාරු දෙයක් මට විතරක් නෙමෙයි හැම YouTuber කෙනෙක්ම මේ හා සම්බන්ධ කතා කරන फेसबुक पेजस् वो पावा मेदेवल नितर महान्य मेक स्प्लिट कलिंद स्प्लिट पास इतर मेतन वाला तर्काकूल हितांद बुद्धिमत् हितांद आयोजक हितांद कि मम कि मन की मैं स्प्लिट स्प्लिट अपेमा कटरा मेक मे शेष्रे तीन मे शेष्रे इन उन की दान मेक मेकट संबंध दे आखिदे ඇත්තටම කිව්වොත් එමු හොඟක්කයි දැන් අපේ මාකට් එකේදී කොළඹ කොටස් වෙදවල ගත්තොත් එමු හොඟක්කයි ස්ප්ලිට් එකක් කියන්නේ පොසිටිව් විදිහටම දකින්නේ. ඒකට හේතුව තමයි හොඟක් වෙලාවට ස්ප්ලිට්ස් ආවට පස්සේ හොඟක් වෙලාවට වෙලා තියෙන්නේ මේ ෂෙයා ප්‍රයිසස් ඉහළ ගියේ හින්දා. ඒ හින්දා හොඟක්කයි හිතන්නේ ස්ප්ලිට් එකක් කියන්නේ මේ ස්ප්ලිට් එකක් ආව ගාම ෂෙයා ප්‍රයිසස් ඉහළම යනවා කියලා තමයි හිතන්නේ. अतर वाला बुद्धिमत् आयोजको ना यमट मे तारकाकूल हित आयोजक ना वाला बल्ड मे स्प्लिट कंपनी गैन विशेष इट वस्ते मेक दिन अवट स्टांग से आना पब्लिक हॉलडी गैन लारजेस्ट या हॉलडर्स लगा मे बिजनेस पॉजिटिव सह नेगेटिव बल मे बिजनेस एक्सपेंशन नेगेटिव अंड पुल मेनेजमेंट कोहमद बल्ड वाल अनागते बिजनेस पॉजिटिव देवाल होती है शेयर प्राइस निकम इतम तेरूंगा नोनी अत्र स्प्लिट कथागरता के तीन केक् गेड़े कि बारा रुपया सीया के गेड़े वाटो हर देव के गेड़े क्यारी दहाड़ कपनो तो क्या ग्राम सीएन तो मिल विधि रुपया सी दहाँ रुपया दहाय मिल रुपया दहाय දැන් කේගෙඩිය බර වෙනස් වෙලා තියද? කේගෙඩිය බර වෙනස් වෙලා නැහැ. කේගෙඩිය මිල වෙනස් වෙලා තියද? මිල වෙනස් වෙලත් නැහැ රුපියල් 10යි 10 කෑලි 10යි රුපියල් 100යි. නමුත් මෙහෙම දෙයක් වෙනවා. රුපියල් 100ක් දීලා තනි කේගෙඩිය ගන්නවට වැඩිය රුපියල් 10ට තියෙන කේක් කෑල රුපියල් 12ක් හරි 15ක් හරි දීලා ගන්න පුළුවන් මිනිස්සු ප්‍රමාණය වැඩි. හරි පාරිභෝගික ප්‍රමාණය වැඩි වෙනවා. ඒ මත මේ කේක් කෑලවල තියෙන කේක් කෑලිවල තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එතකොට රුපියල් 100ම කේක් ගෙඩිය රුපියල් 130කට 150කට කෑලි කපලා විකුණන්න පුළුවන්. මේක තමයි සාරලම උදාහරණය. දැන් ඔය දැන් උදාහරණයක් විදිහට බේක් හවුස් එකක් තියෙනවා. දැන් බේක් හවුස් එකෙන් ගිහිල්ලා කිලෝ එක කේක් එකක් ගේනවා. කවුද ගේන්නේ? තේ කඩේක මුදලාලි කෙනෙක් ගේනවා. ගෙනල්ලා කෑලි 10කට කපනවා. හරි? කෑලි 10කට කපලා මේක විකුණනවා. අන්න එතකොට මොකද? අන්න වැඩි මිලකට විකුණගත්තා. ඒ වගේ දෙයක් තමයි මේ ස්ප්ලිට් වල වෙන්නේ. සරලව කිව්වොත් මේ ස්ප්ලිට් කිරීම තුල ඉහළ වටිනාකම් වල තියෙන සෑස් වලට දැන් උදාහරණ රුපියල් 500ට ස්ප්ලිට් 500ට වෙළඳ පොලේ විකිණන වෙලාවක තිබුණු සෑය එකක් ස්ප්ලිට් කරනවා කියලා හිතන්නකෝ. අපි ගිහින් ඊට පස්සේ ස්ප්ලිට් එකෙන් පස්සේ රුපියල් 50ට එනවා. 10 4 1 ස්ප්ලිට් එකක් කරනවා. එතකොට රුපියල් 500ක රුපියල් 50ට එනවා. 50ට ආවට පස්සේ ආයෝජක හොඟක් කෙනෙක්ට මේක ඇක්සස් කරගන්න පුළුවන්. ඊට අමතරව මේක 50 ඉඳන් 51ට ට්‍රේඩ් කරා කියමු අපි කො ඩේලි ට්‍රේඩර්ස් ලා ඉන්නවා කියලා. මෙයාලගේ ඩේලි බ්‍රෝකරේජ් කොමිෂන්ස් පවා අඩු වෙනවා. ඩේලි ට්‍රේඩින් වොලියම්ස් වැඩි වෙනවා. ඒ තුල සෑයක ඇක්ටිව් වෙනවා. හැබැයි මම මෙතන කියන්න ගියේ ඒක නෙමෙයි. දැන් ඔයාලා දන්නවා කාලයක් තිස්සේ කොළඹ කොටස් වෙළඳ පොළ සහ සිකියුරිටි එක්ස්චේන්ජ් කොමිෂන් එක මේ කට්ටිය කාලයක් තිස්සේ කතා කරන ගියා එක දෙයක්. මොකද මේ පබ්ලික් හෝල්ඩින් එක මේක ප්‍රතිශතයක් විදිහට मोहनी कंपनी के शेयर होल्डिंग मैं लारजेस्ट शेयर होल्डर्स ये हम सीएल तीन मेरे पब्लिक होल्डिंग तीनों के लिए मे प्रति मैत कल विनाश कर मत हर मत 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 सीएल तीहा हम कंपनी तीनों में मे सीमा गिहिले दे मे कंपनी स्प्लिट करा कि मे पब्लिक होल्डिंग वेडवीमा मेन आईती सीएट असुव तीबना सीएट असुवम तब දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් රිචඩ් පීරිස් එක්ස්පෝර්ට් 100ට එහෙම නැත්නම් හේරිස් එක්ස්පෝර්ට්ස් ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අපි කියමු. ඒක ඒක කරපු නිසා ප්‍රැක්ටිකලි හේරිස් එක්ස්පෝර්ට් එකෙන් 65ක්ම තියෙන්නේ හේරිස්ලට. ඉතින් එහෙම එහෙම ගත්තාම දැන් මේ මේ ස්ප්ලිට් කරා කියලා මේ පබ්ලික් හෝල්ඩින් එක වෙනස් වෙනවද? එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරි. සෑස් ටික යාලට අයිති සෑස් ටිකත් ඒ විදිහටම තුන් ගුණයක් වෙනවා. ඒ කියන්නේ 8 මිලියන් 24 මිලියන් වෙන්නේ. ඒ වගේ. එතකොට
ස්ප්ලිට් එකෙන් පස්සේ මේ වගේ ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. හරිද? තර්කානුකූලව හිතන ආයෝජකයක තමයි මම මේ කියන්නේ. ස්ප්ලිට් එකෙන් පස්සේ දැන් මාකට් එකේ ෂෙයාර්ස් ප්‍රමාණය වැඩි. හරි? ඒ කියන්නේ තියෙන ෂෙයාර්ස් බෙදලා බෙදලා ස්ප්ලිට් එකෙන් පස්සේ වැඩි. දැන් කාගේවත් ඉම්පැක්ට් තමන්ගේ තියෙන ප්‍රතිශතාත්මකව හැමෝගෙම ස්ප්ලිට් එකෙන් පස්සේ ප්‍රතිශතාත්මකව එකයි ෂෙයාර්ස් ටික. හැබැයි උඹ ටික දවසක් යනවා. යනකොට මේ පබ්ලික් හෝල්ඩින් මේ රික්වයර්මන්ට් එක ආයගෙන සලකලා බලලා දැන් මහජනතාවට තියෙන කොටස් ප්‍රමාණය වැඩි කරවන්න ඕනි. හරි? එතකොට කරන් තියෙන එකම දේ තමයි කරන් තියෙන හොඳම දේ තමයි මොකද්ද? කරන් තියෙන හොඳම දේ මේ ලාජ් ෂෙයාර් හෝල්ඩර්ස් ළමයක සේල් කරනවට වැඩිය කෙලින්ම ගේනවා රයිට් ඉෂු එකක්. හරි මම කියන්නේ වෙන්න පුළුවන් දෙයක්. රයිට් ඉෂු එකක් ගෙනල්ලා මොකද කරන්නේ? අර මේන් අයිතිකාරයන්ගේ රයිට්ස් පවා විකිණෙනවා මාකට් එකට සාමාන්‍ය රිටේලර්ස්ලට බයි කරන්න සිද්ධ වෙන විදියට. හරි? එතකොට එතනදී සාමාන්‍ය පබ්ලික් හෝල්ඩින් එක වැඩි කරගන්න පුළුවන්. හරි? ඉතින් ඒ හින්දා ඒ කෝණයෙන් බලන්න උට අනාගතේ මේ ස්ප්ලිට් කරපු සෑස් ඒ කම්පැනිස් අතිසාර්ථක විදිහට ඈනින්ග්ස් වලට ගියේ නැත්තම් හරිද? ඔයාලා මේ ස්ප්ලිට් එකේ ප්‍රයිස් එකට සාපේක්ෂව පාත වැටෙන්න පුළුවන්. හරිද? දැන් පවුගේ කාලේ කරපු සමහර ස්ප්ලිට් කරපු සමාගම් ඇතම සාමාන්‍ය ලංකාවේ රුපියලත් එක ගත්තාම ඩොලර් එකක් දැන් සාමාන්‍ය වෙන රටවල හොගාක් වෙලාවට ස්ප්ලිට් කරලා තියෙන දැන් අපි ඇපල් ගත්තා, ටෙස්ලා ගත්තා, ඒ වගේ ඉන්දියාවේ ගත්තොත් එහෙම කම්පැනිස් ගොඩක් ස්ප්ලිට් කරලා තියෙන හොගා කියලා ප්‍රයිසස් තියෙන ඒවා තමයි. හරිද? එතකොට දැන් සාමාන්‍ය රුපියල් 20ක් 30ක් 40ක් 50ක වගේ කියන්නේ මේ ඩොලර් 7 50ක්වත් වෙන්නේ නැති කම්පැනිස් අපි ඩොලර් වලින් බැලුවොත් එහෙම ඒවයි කම්පැනිස් ස්ප්ලිට් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම කියේ සැඟවුණු දේ තමයි අරක කවදා හරි දවසක රයිට් ඉෂු එකක් ඇවිල්ලා පබ්ලික් හෝල්ඩින් එක වැඩි කරවන්න පුළුවන්. එහෙම නැත්නම් වොරන්ට් එකක් හරහා වුණත් මේක කරන්න බැරි නෑ. හරියට කල්පනා කරොත් ඒ නිසා ඔයාලා මේ හැම කෝණෙම බලන්න හැම වෙලෙම ඔයාගේ වැලියුවේෂන් එකේ ඉන්න. හරියද? වැලියුවේෂන් එක තියෙනවනේ ස්ප්ලිට් කරත් එකයි නැතත් එකයි. හරි? එක සමාගමක් තියෙනවා. ටෙක්නිකල්ස් ගිහිල්ලා බැලුවොත් එහෙම ටෙක්නිකලි මේ සමාගම 1300 යන්න ඕනේ. හරියද? මම නම කියන්නේ නම අහන්නත් එපා. ඒ ටෙක්නිකල් සිටවලුට ඒ තරම් සුපිරි ටෙක්නිකල් චාර්ට් එකක් තියෙනවා. හරි. ඒක ටෙක්නිකල් චාර්ට්ස් වලින් සමාදේවල් කියන්න පුළුවන්. හරි. නමුත් මම මේ සමාගම් ගැන කියන්නේ. එතකොට මේ විදිහට දැන් මේ වෙලාවේ ටෙක්නිකල් ෆන්ඩමන්ටල් දෙකම වෙලාවකට කැල්හෙ වගේ තමයි. හරි. දැන් ටෙක්නිකල් ඇනලයිස් කරන අය එයාලට මොකද කියලා දැන් Facebook groups වල පව එක එක valuation එක එක targets දෙනවා. දැන් නගින මාකට්ස් එක දෙන target එකට වැඩිය මොකද නගින මාකට් එක මේක තල්ලු වෙලා රැල්ලට යන සෑස් ප්‍රමාණය වැඩි. නැහ එතකොට buying power තියෙනවා, positively buying power තියෙනවා. මාකට් එකට එන ප්‍රමාණය, එන මිනිස්සු ප්‍රමාණය, participants ලා වැඩි. හරි හැමෝම active, ඊට පස්සේ හැමෝම bullish, sell කරන ප්‍රමාණය අඩුයි. ඒ තුල value නැති companies පවා උඩට යනවා. හැබැයි settle වෙච්ච මාකට් එක හැම වෙලෙම represent වෙන්නේ valuations තමයි. එතකොට තමයි මිනිස්සු ආයෙත් යන්නේ value පස්සේ, යන්නේ values වැලියු එක තීරණය කරන්න ටෙක්නිකල් ෆන්ඩමන්ටල්ස් යුටිලයිස් කරන්නේ ඒ වෙලාවට. මේ වෙලාවේදී ඕනම කෙනෙක්ට සල්ලි තියෙනවා නම් සල්ලි ගොඩක් එකතු කරලා ඉන්න ආයෝජක 20ක් 30ක් 50ක් 60ක් එකතු කරගෙන ඕනම ෂෙයාර් එකක් උඩට ගෙනියන්න පුළුවන්. හරි ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඔය ඉස්සර හොඳට උදාහරණ තිබුණා රුපියල් 10000ට 8000ට 11000ට 12000ට තිබ්බ PC අවස් රුපියල් 30 ගානට කියලා. අන්තිමට 7000කට විකුණ ගන්නවා ඒවයි කම්පැනි ඕන් තරම් කියන්නේ පුළුවන්. එතකොට දැන් ඔයාලා හොඟක් බලාපොරොත්තුෙන් ඉන්න හොඟක් බයෙන් ඉන්න ඕනි කාලයක් ඇයි 2011 12 13 මාකට් එකේ මැනියුලේට් කරමු ලොකු සෙට් එකක් මේකට ඇවිල්ලා ඉන්නවා ඒත්. හරි. එතකොට ඒකට එක්ක ඔයාලා පහදිලිව ප්ලේ කරන්න ඕන බුද්ධිමත්ව සහ වටිනාකමක් තියෙන කම්පැනිස් එක්ක. ඒ නිසා ස්ප්ලිට් එකට කලින් මේක කීයක් ඇයිද පස්සේ කීයක් ඇයිද කියන එක නෙමෙයි වැදගත්. හරි. මේ කම්පැනි ගැන වැලියුවේෂන් එකක් මත ඔයාලා වැලියු කරන්න ඊට පස්සේ වැලියු එක මත ඔයා ස්ප්ලිට් එක එක්ක සාපේක්ෂව ප්‍රයිසස් තීරණය කරගන්න එකයි වැදගත්. නැතු මේ හැම කම්පැනිම ට්‍රේඩ් වෙන පැයෙන් පැයට අපේ ඊමේල් එවල ඇහුවට එහෙම වැඩක් වෙන්නේ නැහැ. දැන් මම මෙඹස් ඒරියාගේ පවා කිව්වා ගන්න ඕන ස්ප්ලිට් එකේ වටිනාම කම්පැනිස් තුනක් ගැන පැහැදිලිවම කිව්වා. ඒ කිව්වට පස්සේ එතන ඉහටත් ඒවා වැඩි වුණා. ඉතින් ඒ නිසා පොසිටිව්ලි හිතන්න ඕන දේවල් තියෙනවා. හරි. එතකොට පොසිටිව් ෆැක්ටර්ස් කියන්නේ බිස්නස් එකට තියෙන පොසිටිව්ස් තමයි. පැහැදිලිවම තියෙන්නේ බිස්නස් එකට තියෙන පොසිටිව්ස් තමයි වල තේරුම් ගන්න ඕනි. ඒ තුල ඊට පස්සේ අනිත් පැත්තේ බෙස්ටිල් ෆැක්ටර්ස්, පොලිටිකල්, ඉකොනොමිකල්, සයිකොලොජිකල් ඒ ෆැක්ටර්ස් මේ කම්පැනිට කොච්චර දුර සපෝට් කරනවද පොසිටිව්ද කියන එක තමයි වල තීරණය කරන්න ඕනි. හරි. ඒ නිසා නිතර නිතර අර විදිහට ඇහුවා කියලා වැඩක් වෙනවම පෞද්ගලිකව 1x1 රිප්ලයි කරන්න එහෙම අපිට වෙලාවක් නැහැ. නමුත් ඔයාලා ටෙක්නිකල් ස්ටඩි කරනවා
හරිද? ඕනම මාකට් එක මම කියනවා වගේ ඕනම වෙලාවක ඕනම පැයක ඔපචුනිටි එකක් තියෙනවා. මම කියන්නේ මේ ඔපචුනිටි එක 100ට 100ක්ම අපි ගන්න ඩිසිෂන් එකට 100ට 100ක්ම හරිනවා යන්න පුළුවන්. නමුත් අපි යම් ඩිසිෂන් එකක් ගත්තොත් 90%ක්වත් ඒක ක්ලෝස් කරන්න පුළුවන්. වා උදාහරණයක් විතර ගිහිල්ලා බලන්න දැන් පැයකට කලින් පැයකමාරක් ඇති. හරි. ඔයාලා බයිනන්ස් account එකක් තියෙනවා නම් ඔයාලා බලන්න පුළුවන්. ඒක එක ට්‍රේඩින් නෑ මම කරා. හරිද? 1H/USDT කියලා. හරි. වා කියන්නේ ඒක ටෙක්නිකල් ගිහින් බැලුවොත් එහෙම ඔයාලට පේන්නේ ඒ වෙලාවේ හරියට අවබෝධයක් තිබුණා නම් ඔයාලට ලේසියෙන්ම ඩොලර් 10,000ක් හොයා ගන්න තිබුණා එක විනාඩි ගානට. ඒ තරමට මේ චාට්ස් වල සමහර දේවල් තියෙනවා. හරිද? ඉගෙන ගන්න. නමුත් මම කියන්නේ දැන් ඔය අපේ මාකට්ස් යන යෑමට ඔය ස්ප්ලිට් යන යෑමට ටෙක්නිකලි අපිට දේවල් කියන්න බෑ. හරිද? එතනදී වෙනමම දෙයක් තමයි ෂෙයා ප්‍රයිස් එක ඩ්‍රයිව් කරන්නේ වෙනමම ෆැක්ටර් එකක්. ඒකෝර ඒ දේවල් සෙටල් වෙනකම් මේ ටෙක්නිකල්ස් ගැන කතා කරන්න බෑ. නමුත් ඒ ටෙක්නිකල් අමතක කරන්න. නමුත් ෆන්ඩමන්ටලි වා ෂෙයා එකේ වැලියුේෂන් එක ගැන තීරණයක් ගන්නවට පුළුවන් වෙන්න ඕනේ ඒකේ අර්නින්ග්ස් සහ කැපැසිටිස් මත. ඒ නිසා මම හිතන්නේ පැහැදිලි. Thank you very much for watching. Have a nice day.